ඔව් ඉතින් මේ පුරා හොරා කීපේ පුරාවටම ඔබට ඉතාමත් අපූර්ව වූ අත්දැකීම් සම්භාරයක් අද දවසේදී ලබා දුන්නා. ගීත මිහිර විඳින්නට ඉඩ සැලසුවා. ඒත් ඔබ දන්නවා අවසාන අද හොරාව ඔබට සංගීතමය සුයාමයකට ඔබව රැගෙන යන්නට අපි කටයුතු කරනවා කියලා. ඉතින් අදත් ඒ දේ ඒ පරිද්දෙන්ම සිදු වෙනවා. නමුත් පුංචි වෙනසක් තියෙනවා. මේක විශේෂත්වයක් කියන්නේ උදැසන ඔබට මතක ඇති මේ පුංචි නංගිලා මල්ලිලාගේ දස්කම් ටිකක් දැක්කා. ඉතාමත් ලස්සන ගීතයන් වලින් ඔබේ ඔබව හැඩ වැඩ කරා. ඉතින් අද දවසේදී මේ සංගීත කණ්ඩායමේ කියන්නේ තක්සලා වාද්‍ය බෘන්දයත් එක්ක විශාරදවරයෙකු අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. ඔබ කවුරුත් හඳුනන ඔහු තමයි සංගීත විශාරද ගුණදාස කපුගේ මහත්මයා. ඔවුන්ගේ සංගීතයට ඔහු අද ඔහුගේ ගායන හැකියාවන් ඉදිරිපත් කරනවා. ඉතින් එහෙමනම් අද මේ අත්දැකීම ඔබේ ජීවිතයට බොහෝ සෙයින් සුවිශේෂී වෙයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මේ සංගීත වෘන්දේ අයිතිකරු අද දවසේදී මේ මැදිරියට පැමිණ සිටිනවා. ඔහු තමයි ප්‍රේමචන්ද්‍ර ලංකාතිලක මහත්මයා. ඉතින් ප්‍රේමචන්ද්‍ර ලංකාතිලකත් ශාරද ගුණදාස කපුගේ මහත්මයාවත් බොහොම ආදරෙන් යුතුව අද දවසේදී අපි පිළිගන්නවා. අයිබුවන් කියලා. ඔව්. මුලින්ම මම අහන්න කැමතියි ප්‍රේමචන්ද්‍ර මහත්මයාගෙන් ඇයි මේ වගේ සංගීත කණ්ඩායමක් ඔබ හදන්න ඕනි කියලා හිතුවේ? රජරට කලාපේ රජරට සේවය ආරම්භ වුණාට පස්සේ මම ගුරුවරයෙක් වශයෙන් 1982 තමයි අනුරාධපුරයට පැමිණේ. ඒ ආ අවස්ථාවේ මම ආධුනික විශ්වවිද්‍යාලයේ උපාධියක් ලබලා මං ගියේ එහාට. ඒ අවස්ථාවේ මගේ නිර්මාණ කුසලතාවලට ඇත්තෙන්ම අතහිත දුන්නේ මුලින්ම අපේ කපුගේ සංගීත වේදියාන. ඇත්තෙන් මම මේ අවස්ථාවේ මගේ මේ ඉදිරිපත් කළ මේ ළමාගේ ප්‍රසංග මම මේ දරුවොත් එක අවුරුදු 20ක් ආසන්න කාලයක්. ඔව් අපි ඒ අතීතේ පොඩ්ඩක් මතක් කරමු නේද මම. අවුරුදු 20ක් විතර පමණ මේ රජරට මේ අනුරාධපුර සංගීත තක්සලාව ආරම්භ කළා. මගෙන් මගේ ආයතන තුලින් ළමයි දහස් ගණන් බිහි වෙලා තියෙනවා. හැම වසරකම දැනට ළමයි 300කට ආසන්න පුංචි පාසලක් වගේ මගේ ආයතනයේ එක වසරේ සිට 13 වසර දක්වා පන්ති පවත්වමින් ශාස්ත්‍රීය සංගීතයේ ප්‍රධාන වශයෙන්ම ශාස්ත්‍රීය පදනම මත පිහිටලා ඒ ළමයින්ට ශාස්ත්‍රීය සංගීතය කාවද්දලා ඒ තුලින් මේ හැකියාවන් මම එළියට ගත්තා කියන එක මට අද දවසේ සන්තෝෂයෙන් මම ප්‍රකාශ කරන්න කැමතියි. ඇත්තෙන්ම මේ ළමයි තුල ඉන්න මෙතන ළමයි ගොඩාක් මගේ ආයතන තුල අපෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ එවම් ජාතික සංගීත ප්‍රාරම්භ මධ්‍යම අවසාන ඉන්දියන් එක්සෑම් වල ප්‍රථම මධ්‍යම විශාරද පාර්ට් 1 පාර්ට් 2 මේ සියල්ලක්ම කරපු අය තමයි විසිරලා පැතිරලා ඉන්නේ. ඒකින් සුවිශේෂු තෝරාගත්ත මේ පුංචි කොටසක් මේ ඇත්තෙම වයස් මට්ටම මේ මෙතන ඉන්නේ සේරම අපෝ සාමාන්‍ය පෙළ උසස් පෙළ වාගේ දක්වා ඉගෙන ගත්ත ළමයි සංඛ්‍යාව. ඉතින් ඒකින් තෝරාගත්තු ළමයි ටිකක් තමයි මම මේ වාද්‍ය වෘන්දය සඳහා යොදාගත්තේ. ඔව්. අපි ප්‍රසංගය ගැන කතා කළොත් අපි හැම වසරකම ප්‍රසංග කීපයක් මේ ළමයින්ගේ කුසලතා දැක් මං අනුරාධපුරයේ අවුරුද්දක අවුරුද්දක් පාසා අපේ සුවිශේෂයි පොසොන් උත්සවේ වෙසක් උත්සවේ අනුරාධපුරේ අපි හැමදාම අපේ ප්‍රසංගය කරන අපි වෙසක් උත්සවයටත් පොසොන් උත්සවයටත් ඒ වගේම තක්සලා ශිල්ප දැකම කියලා මේ ළමයින්ගේ සියලුම ගායන වාදන කුසලතාවයන් අගෙයිමට ලක් කරලා අපි ප්‍රසංගය පවත්වනවා හැම අවුරුද්දකම. ඒ තුලින් මම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉන්න නිලධාරියෙක් වශයෙන් මම උතුරුමැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සංගීත සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂක වශයෙන් සේවය කරන්නේ මම මේ පළාතේ හැම පළාතකම ප්‍රදේශයකම යද්දි මට හම්බුණු ළමයි දිහා බලලා මට අහක බලාගෙන ඉන්න බෑ. මේ ළමයිගේ කුසලතාවයන් දැකලා මම මේ ළමයින්ට මොනියම් හරි මෙහෙයක් කරන්න ඕනේ කියලා තමයි මම කැසට් පටියක් ආරම්භ කළේ 1998. 98. සිංගිති ළමාගේ කියලා පුංචි ළමයිට. මේක මම හිතන්නේ අද මුළු ලංකාව පුරාම සෑම මාධ්‍යකින්ම ප්‍රචාරණ මම මේ හොඳ ප්‍රතිචාරයක් ලැබෙනවා නේද? ප්‍රතිචාරය ලැබෙනවා. ඒක හුඟක් මම සම්පාදනය කළේ මේ ප්‍රාථමික පන්ති ගුරුවරුන්ටත් ළමයින්ටත්. අද මම හිතන්නේ ප්‍රාථමික පන්තිවල විවිධ ප්‍රසංගවල හැඩගැන්නෙන ගීතයක් මගෙන් නැත්තම් ඒක පුදුමයක්. ලංකාවේ හැම පළාතකම මේ කැසට් පටිය විසිරලා ගිහිලා තියෙනවා. ඉතින් ඒක ඊළඟට මිනිමුතු ගී කියලා අපි 2010 කළා. ඉතින් අපි ඒ කැසට් පට දෙකම එලි දැක්වේ අගනුවර. අපි අනුරාධපුරේ ඉඳන් ඇවිදලා මෙහි අපි ළමින්ගේ ශිල්ප දක්වලා අපි එහෙත් පැවැත්තුවා. ඉතින් 1998 ටවර් රෝල් රඟහලේ අපි සිංගිති ළමගේ ප්‍රථම ප්‍රසංගය පැවැත්තුවා ළමා කැසට් එකේ එලි දැක්වන එක. ඔබේ වෙහෙස සාර්ථකත්වයේ ළඟා කරගන්න ඔබට හැකියාව ලැබුණා. ලැබුණා.
මෙවර ප්‍රසංගයේ විශේෂත්වයක් දරනවා නේද? ඔව් මේ මෙවර අපි ඒ අතරතුර අපි මේ අපි දරුවෝ අගයීමට ලක් කරන ගම මේක විශ්ව ළමාදිනේ මුල් කරගෙන මම මේ කරන්නේ. ඉතින් ඒ ගම මම මේ කලා ශිල්පී සිනමාවේ රූපවාහිනියේ නාට්‍යවල සුවිශේෂ කුසලතා දැක්කු දරුවන් මම අගයීමට ලක් කළා. ඒකෙන් මම ඉස්සෙල්ලාම තෝරගත්තේ සරෝජා චිත්‍රපටි ප්‍රමුදි කරුණරත්නයි ඊළඟට නිත්‍යවාණි කන්දසාමි ඊළඟට මේ කුංචි සුරංගනාවිගේ තාරක හිට්ටිආරච්චි බෝනිගේ ටෙලි නාට්‍යයේ සුභානි ප්‍රසිකා කිය. හොලික්ස් මුළු පවුලට මහඟු පෝෂණය. මගේ අපේ පළාතේ ඉන්න සුදම් සීලක සමරසිංහ කියලා කුංචි දරුවෙක් තනිතර තනියම ඕගන් එකකින් ප්‍රසංගයක් කළා නීලා වික්‍රමසිංහත් කර්මවන් දියුලගෙන. අපිට තව ටික වෙලාවකින් දැක බලා ගන්න හැකියාව ලැබෙන්නේ. ඉතින් මේ 6 දිනා සුවිශේෂ සම්මාන ප්‍රදානයක් තියලා මේ දරුවන්ට අන් අගයගමන කළා. හැබැයි මම මේ අවස්ථාවේ මේ සිහිපත් කරන්න ඕන අපි බොහොම අපහසුතාවයකට පත් වෙලා ඉදින් මංචි බිස්කට් සමාගම අපිට සාදර අනුග්‍රහය දක්වලා මේ සම්මාන 100ක් හදලා දුන්නා. සහතිකත් එක්ක අපි ඒක අපේ ගුණදාස කපුගේ සංගීත වේදියාන වික්ටර් රත්නායක සංගීත වේදියාන එඩ්වඩ් ජයකොඩි සංගීත වේදියාන යසෝදා විමල් ධර්ම ඊආදී අතින් රජරටදී විශාල උළෙලකින් අපි උත්සවයේ මේ සාර්ථකව නිම කළා. ඉතින් ඒක දැකපු හුඟ දෙනෙක් කිව්වා අපිට මේ රූපහයටත් එන්න කියලා. ඉතින් ඇත්තෙන්ම අපිට අද මේ අවස්ථාව සලසා දීම ගැන රූපහය සන්තාවේ ආයුබෝවන් වැඩසටහන කරන නිෂ්පාදකතුමන් ඇතුළු මුළු කාර්ය මණ්ඩලයටම මම ඇත්තෙන්ම අවංක ඒත් එක්කම කියන්නේ ප්‍රේමචන්ද මහත්මයා ගුණදාස කපුගේ මහත්මයාත් ළඟින්ම ඉන්නවා. ගුණදාස කපුගේ මහත්මයාගෙන් මොන වගේ දායකත්වයක් ලැබෙනවද කියලා. ඇත්තෙන්ම රජරට මේ ළමා සංගීත සන්ධ්‍යාව ආරම්භ කළේ අපි ගුණදාස කපුගේ සංගීත වේදියාන. අපි ඒ දවස්වල ආදුනිකයෝ අපිට ගෙනලා ලංකා මේ මේ වැඩසටහන මෙහෙම කරන්න. මේ සංගීත ප්‍රස්ථාර අපි ආදුනිකයි. මම අලුත්ම ආපු. මම හිතන්නේ හැඩගැන්නේ හුඟක් අපේ ගුණදාස කපුගේ සංගීත වේදියානද. ඒ යුගයේ බිහිවුණු මේ නිර්මාණ රැකත් කැසට් පට දෙක තමයි මේ ඒ නිසා මම ගුණදාස කපුගේ මේ සංගීත වේදියානට පින් දෙන්න ඕන මම. ඒ අතින් මම ගරු කරනවා මේ අවස්ථාවේ මට පිටිවහලක් උනේ. මගේ සේවනැල්ලසේ අපිට අවවාද කළ උපකාර කළේ මේ මෙතුමන් ඇතුළු ඒ රජරට වාද්‍ය ශිල්පීන් රංජිත් විජේවික්‍රම සංගීත ශිල්පී ඇතුළු කුමාර එක්පාවල සුබ්‍ර කුමාර ආරිසේන රත්නායක ඒ සීන දළුවත් ඒ ආදී ශිල්පීන් ගොඩාරියක් මට මේ උදව් කළා මේ වැඩසටහන. ඔව් එහෙමනම් අපි ගීතයක් අහමුනේ. ගීතයක් අහමු. ගුණදාස අපගේ මහත්මයා දැන් සූදානම්ද? Come on,
Raja Rasa itu ni.
Gita Rachakin, isesim, Gita Rachakin, Godariyak man hitanne metumata ingeti kiyevi, e yugayeka lama shilpinu. Me wage bihi weddi man kalpana kala me puluwan tarang api me lama geeseetete e kale me lama geeseetetu lamagi hari madu. Man hitanne pradhana api gwani santawa tulak hiriya tiyeddi. Poddak moda denna. ඒ මම යනකොට ගුවන්විදුලි රජරට ගුවන්විදුලි ප්‍රචාරය කරේ මේ කොළඹ ළමයි. ළමයි. ආහහ. බස් මං ගෝ මේක වැඩක් නැහැ. අපිට කොළඹ ළමයින්ගේ ගීත මෙහි සෝන කලාවට එන්න වචන අපි මේ ළමයින් මෙහි ඉන්න ළමයින් අපි ඒ දරුවන්ගේ දක්ෂතාවයන්. ඔව් ඒක පෙන්වන්නට ඕන. ඒ නිසා විවිධ ශ්‍රේණි වල ළමයි ඉස්කෝලේ යන ළමයි මේ තුල කියන දැන් අද උදේ උදෑසන අපි හතමාරේ ආරම්භ කළ ගීත පහ තුල ඒ පුංචි දරුවෝ මේ ගායනේ කුසලතාවයේ දකින්න දිස්තාවක හැම දිනම ඒ තුල මේ ඒ තුලින් තමයි මම කැසට් පටියට ළමයි තෝරගත්තේ. ඒ රජරට ළමයිගෙන්මයි මේ කැසට් පටි සීරම සම්පාදනය වුනේ. පිටින් කවුරුත්ම ගත්තේ නැහැ. රජරට ප්‍රදේශයේ ඉන්නා වූ සියලුම පුංචි ළමයි ඒවයිම මේ කනිෂ්ඨාංශයේ ළමයි තෝරගන්න තමයි මේක. ඔව් අපිට දකින්නට තියෙන දෙයක් තමයි ගොඩක් දුරට නාගරික පන්තියේ ඉන්න ළමයි තමයි එළියට එන්නේ වැඩි වශයෙන් නේද? මේ වැඩසටහන් තුලින් අපිට හුඟාක ඉතින් නගරින් ඈත අගනගරින් ඈත අපි දුෂ්කර පළාත් තුල ඉන්නේ අපිට ගමන් පහසුව සහ මේහා සම්බන්ධ වෙන තියෙන පහසුකම් හුඟාක් මේ දුෂ්කරයි. ඉතින් ඒ දුෂ්කරතාව මැද උනත් කමන්නේ. මේ වගේ සත්කාරයක් කරනවා නම් අපි ළම පරිපූර්ණ මගින් නම් සතුටික් කරනවා. ඔබ ආපු ගමන් මග ගැන ඇත්තටම ඔබ සන්තෝෂ වෙනවා. මම සතුටුයි. ඔව් එහෙනම් අපි තව ගීතයක් අහමු. Kadua bima damau, bima
රක්සිනක ගැවසුන චන්ද සූරයා පසුන පරණ භූමියේ මන්නරම් මාලිගාවකෝ යුද්ධකට විසුපුතෙන් සත්මුදුම සිංදුවනි කම්බිවට කළේ මන්නරම් මාලිගාවදෝ මාලිගාවදෝ ප්‍රවීණ සංගීත ශිල්පියෙක් මේ දරුවන් සමග ගීත ගායනා කරනකොට ඔබට මොනවද හිතෙන්නේ ඔබ ලබන්නේ මොන වගේ අත්දැකීමක්ද ඇත්තටම නංගි මේ ආශ්චර්යමත් දෙයක් මොකද මෙවැනි පාසල් සිසු සිසුයන් මෙවැනි සාමාන්‍යයෙන් දැන් අපි ගීත පටිගත කිරීමේදී ප්‍රවීණ වාදකින් සමගනේ අපි කරන්නේ නමුත් ඒක මට කිසිම අඩුවක් තේරුන්නේ නැහැ මෙතන මේ දරුදරියෝ ඉතමත් හොඳට ඔවුන්ගේ කාර්ය ඉටු කරා ඒකයි ඉතින් ඒක මම හිතන්නේ ප්‍රාණය ලැබියුත්තේ මේ ගුරුදේවයන්ට සම්පූර්ණ ප්‍රණාමය ඔව් ප්‍රේමචන්ද මහත්මයා මේ දැන් මේ දරුදරියන්ගේ අනාගතය සම්බන්ධයෙන් ඔබට කියන්න තියෙන මොකද්ද ඇත්තෙන්ම මගේ ආයතන තුල ඉගෙන ගන්නා වූ හැම ශිෂ්‍යෙක්ම මේ වගේ දක්ෂකම් මට මේ වැඩසටහන් වලට තෝරා ගැනීමේදී සෑහෙන ප්‍රශ්න මතුවලා තියෙනවා අපහසුතාවයන් වලට ලක් වෙනවා පත් වෙලා තියෙන දිනෝපියන් සමග ඒ කියන්නේ එක්කෙනෙකුට එක්කෙනෙක් මේ තෝරා බේරා ගැනීමේදී හරි දක්ෂකම් හැම කෙනෙක්ම දක්ෂතාවයක් මම දැක්කේ පුංචි කාලේ ඉඳන්ම මේ සතත අභ්‍යාස තුලින් ශාස්ත්‍රීය පදනමින් මේ ළමයි දරුවෝ තියනවා මගේ මම මේ අත්දැකීම් සහිතව කියන්නේ මේ දරුවෝ සේරම ඕන රාගයක් කියන්නේ කිව්වොත් ඕන රාගයක් වාදනය කරන්න පුළුවන් මේ ළමයි දක්ෂයි ඒ කියන්නේ මේ ළමයි රාගධාරී පදනම තුල ඉඳගෙන තමයි අද මේ විහාර සංගීත ක්ෂේත්‍රයට ඇතුල් කළේ මම කල්පනා කළා මේ රාගධාරී පදනම මදි අද මේ අපි මේ සංගීත ක්ෂේත්‍රය තුල යන්නේ. ඔබ කියන්නේ කුඩා කාලයේ සිටම සංගීතයේ පදනම උන්ට ලබා දුන්නා කියලාද? මේ පදනම තියෙනවා. අපේ තාල පදනම, රාග පදනම, ස්වර පදනම. ඔය සියල්ලක්ම අංග සම්පූර්ණ වුණාම තමයි මම හිතන්නේ හොඳ මේ ක්ෂේත්‍රයේ හොඳට කොන්ද කෙලින් තියාගෙන යමක් කරන්න පුළුවන් ශක්තියක් ඇති සංගීත ශිල්පියෙක් දිහෙන්නේ. මම හිතන්නේ එතන තමයි අපි මේ මූලික ඉලක්කය වෙන්නේ. අද සමහර අය මේ හතු පිපෙන්න වගේ මේ මොනියම් හරි මේ සරිගම් පද නිස ටිකක් ගහ ගන්න පුළුවන් වුණාම මේ විවිධ මාදිලි මේ ජනප්‍රියත්වයට පත් වෙන්න උත්සාහ කරනවා. නමුත් ටිකක් ටික කාලේ කෙටි කාලේ මම හිතන්නේ මේ අයගේ අනාගතය ගැන මට මම හිතන්නේ තව දෙයක් තමයි දේශීයකම සහ අපේකම උතුල තියෙන්න ඕනේ තෝනේ. ඔව් ඒ වගේම මට මේ අවස්ථාවේදී මට මේ සහය දුණු කීප දෙනෙක්ම දැන් මේ සුදම් මේ පුතාට අපි මේ සම්මාන පිරිනැමේ එයාගේ ගුරුවරයා මම මේ වෙලාවේ මතක් කරන්න ප්‍රියන්ත ගම්මගේ රජවසේ ඔබ කිව්වේ සුවිශේෂී දක්ෂතාවයක් තියෙනවා දක්ෂතාව දක්වන මේ සුදම් සීලක සමරතේ පුතා සකස්කලී රජවසේ මේ ප්‍රියන්ත ගම්මගේ කියන ඕගන් වාදන ශිල්පියා ඇත්තෙන්ම ඒ ප්‍රණාමයේ හිමිනේ යට අද මම එයා මෙතන මේ ආරාධිත ශිල්පියෙක් වශයෙන් කියන්නේ අපේ වාද්‍යෝන්දී එයා සම්මානීය තත්ත්වයට මම පත් කළා රජරට මේ සම්මාන උළෙලේදී අපි තක්සලා සම්මාන උළෙල කියලා අපි ඒක මේ නම් කළේ ඒ තක්සලා සම්මාන උළෙලේ ඒ සුවිශේෂී සම්මාන පහත් සමග මේ සුදම් සෙල්ලක පුතා මම ඒ වගේම මට අනිත් අය ගැනත් ඒ වගේම ආඩම්බරින් කියන්න ඕන ඒ පුංචි කාලේ ඉඳන් අර গিitar කරන පුතා පුංචි කාලේ ඉඳන් මගෙන් ඉගෙන ගත්ත කෙනෙක්. ඊළඟට රුවින් ප්‍රසාද් මේ පුංචි කාලේ 1-2 වසරේ ඉඳන් ආපු අය තමයි සියම. උතන ඉන්න මේ තබ්ලා කරන පුතා පොළොන්නරුවේ ඉඳන් ඇවිදිලා කුමාර එප්පාවල කියන සංගීත ශිල්පියාගෙන් තමයි ওই වාදින ඉගෙන ගන්න. ඉතින් මම ඇත්තෙන් මේ වෙලාවේ රංජිත් විජේක්‍රම කුමාර එප්පාවල සුසිර කුමාර එප්පාවල ඒ වගේම මේ ප්‍රියන්ත ගම්මගේ අපි සිහිපත් කරන්න ඕන මගේ ආයතනයේ ගුරුවරුන් වශයෙන් සේවය කරන මගේ ආයතනයේ ගුරුවරු 7-8 දෙනෙක් ඉන්නවා මේ පන්ති විශාල සංඛ්‍යාවක් මෙහෙවන්න මට තනියම අමාරුයි ළමයි කී දෙනෙක් විතර ශිෂ්‍යාවන් ඉන්නවා 300ක් කිට්ටු වෙන ආසන්න සංඛ්‍යාව 300කට කිට්ටු වෙන්නේ ආසන්න සංඛ්‍යාව මේ හැම වසරේකම අපි ජනවාරි 1 වෙනිදා ළමයි ඇතුළත් කරා ගන්නවා ඉතින් ඒක වසරේ සිට 13 වසර දක්වාම අපි ආයතන තුල පාසල් අධ්‍යාපනික සහ බාත්කන් විශ්වවිද්‍යාලයේ උපාධි මේ විභාග සඳහා ජාතික සංගීතය ඒ හැම විභාගයකටම මේ ළමයි සියරම සූදානම් කරනවා. ඔය වගේම හැම වර්ෂයකම ප්‍රසංගයකුත් පැවැත්වෙනවා. ඔව් හැම වර්ෂිකම මගේ ඉදිරියේ මේ මම බලාපොරොත්තු වෙනවා
මොනියම් හරි ආයතනයක මේ ඇත්තෙම මට මේ ගාන මේ මංචි ආයතනයේ මංචි බිස්කට් ආයතනය අනුග්‍රහය දැක්වා කියලා දැක්වා ලක්ෂ ගණනක මම මේ මොහොතේ සිහිපත් කරන්න අපේ දරුවන්ට මේ සහතිකයක් ලස්සන සහතිකයක් තිලිනයක් අපිට ප්‍රදානය කරන්න හැකි වුණේ මේ මංචි බිස්කට් සමාගම් දැක්ව සාදර අනුග්‍රහය නිසා ඒ වගේ අපිට ආයතන සහය දක්වනවා නම් මම හිතන්නේ මේ දරුවන්ට මේ දරුවන්ගේ කුසලතා අගේල අපිට මේ රටටම පෙන්වන්න පුළුවන් මේ වගේ මේ ඉඩකඩ ප්‍රස්තාවක් සැලසෙනවා. ඒ හැම අවස්ථාවකම මම කොනක ඉන්න අපේ සංගීත වේදී ගුණදාස කපුගේ සංගීත වේදී යන. ඒ කියන්නේ මට අමතක කරන්න බෑ. මම හැදුනේ රජ රටින්. මාව හැදුවේ කපුගේ මහත රජ රටින්. ඒ නිසා මට ඒක අමතක කරන්න බෑ. අපි එහෙනම් තවත් ගීතයක් අහමුද? මේ මට මගේ සංගීත ගුරුවරුන් මට අමතක කරන්න බෑ. මම මේ තත්ත්වයට ගෙන ආවේ මගේ මට මුල්ම සංගීත අධ්‍යාපන ලබා දුන්නු ආනන්ද රම්බණ්ඩාර සංගීත ගුරු පියාණන් සහ සෝම පරසේනරත් ගුරු පියාණන් සංගීත විශාරද වාදී විශාරද ඒ දෙපළගේ මූලික අධ්‍යාපනය තුලින් තමයි මම පන්නර ලැබුවේ. ඒ දෙන්නගේ මේ අධ්‍යාපනය දුන්නු දායාදේ තමයි මම මේ ප්‍රගුණ කරලා යන්නේ. මගේ එකම අවංක ප්‍රාර්ථනේ මම මගේ ගුරුවරුන්ගේ අඩිපාරේ මම ගියා. මම මේ අයට කියනවා මගේ අඩිපාරේ මේ අයටත් දෙන්න. කවදාකවත් වැරදින්නේ නැහැ ජීවිතේ. අපි එහෙනම් තව ගීතයක් ගායනා කරමු ගුණදාස් කපුගේ මහත්මයා. චන්ද්‍ර මහන්තයා දෙසට හැරෙමු. මේ සංගීතයට ඇල්මක් දක්වන බොහෝ දෙනෙක් බොහෝ තරුණ පරපුර පුංචි අය පුංචි දුව දරුවන් රටේ විවිධ පළාත්වල ඉන්න පුළුවන්. ඔවුන්ට මොකද්ද ඔබ දෙන පණිවිඩය? ඉස්ලාම
තමන්ට ශිල්පයේ දෙන ගුරුවරයා භක්තියෙන් ගෞරවයෙන් අපි ආදරෙන් ඒ ගුරුවරයාගේ ඒ දෙපා නැමදලා අපි ශිල්පයේ මේ සංගීත ශිල්ප ඥානෙ ලබා ගන්නේ අපි එහෙමයි මමත් එහෙමයි මයි ගුරුවරුන්ට මම හැමදාම අවුරුදු 20ක් 30 මේ සීතේට ආවදා ඉඳන්ම මම මගේ ගුරු දෙපළ මම කවදාකවත් අමතක කරන්නේ හැමදාම ඒ දෙමව්පියෝ මේ නම දින වාගේම මම එමයි ගුරුවරුත් නම දින නැමදලා තමයි මම මගේ අනිත් කටයුතු සේරම යකන ඒ නිසා මගේ මුල්ම ගුරුවරයා ආනන්ද රම්බණ්ඩාර ගුරු පියාණන් සෝම්පාල සේනරත් ගුරු පියාණන් මම මේ අවස්ථාවේ ඉතාම භක්තියෙන් සිහිපත් කරනවා ගරු කරනවා මම හැමදාම කරනවා ඒ වගේ මම මේ දරුවන්ටත් කියන්නේ මේ ශිල්පී අපි ගුරු මේ පරිසරයේ ඉඳගෙන තමයි මම හිතන්නේ අපි ගුණදාස කපුගේ ඒ සංගීත වේදිකාවට ඉන්දියාවේ ගිහිල්ලා ඒ සංගීතය හදාරද්දි මම හිතන්නේ ඒ සංගීත ඥානෙ ලබා ගන්න ඒ ගුරුවරුන් අතර මහත් වෙහෙසක් පරිසරයක් දරලා තමයි ලබා ගන්නවා ඒ වගේ මේ ළමින්ගේ අභ්‍යාස අපි එදිනෙදා මේ ශාස්ත්‍රීය සංගීතවල තියෙන මූලික අභ්‍යාස ටික හරියට ඇඟට කාවැදුනොත් මේ ලෙවලට ආවොත් මම හිතන්නේ එතනින් එහා මේ ළමයට මේ යන්න අපිට පහසුයි මගේ ගමන මට පහසුනේ ඒකයි මං ඒ තුල ඉඳගෙන මේ දරුවන් මේ සරල පැත්තට යොමු කළා ඉතින් මං දෙන්නේ මේ රටේ ඉන්න හැම කෙනෙක් දැන් අද මේ සංගීත ශිල්පී ගර මේ සැහෙන මේ පාසල් සංගීත අධ්‍යාපනයේ තුල මේ ප්‍රායෝගික පැත්ත හීන වෙන පැත්තක මේ කියන්නේ කඩාවැටීමක් අද තියෙනවා මං උත්සාහ කරනවා අපි මේ සංගීත ශිල්පී නිලධාරීන් වශයෙන් මේ පාසල් අධ්‍යාපනයේ ප්‍රායෝගික පැත්ත වැඩි දියුණු කරලා මේ වගේ ළමයි සංඛ්‍යාවක් හදන්න මේ රටට අපි එකම බලාපොරොත්තු එකයි අද මේ ප්‍රායෝගික පැත්ත එක්ක ක්‍රමක්‍රමී හීන වේගන පිරිහිගෙන යන අවධියක් මට පේනවා ඒ කියන්නේ අපි ප්‍රායෝගික විෂයම් කරන ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවෙන් මේ වෙන පළාතක සංගීත පරීක්ෂකවරු ඇවිදලා මේ ළමයි අගෙයිම කරලා මේ ළමයින්ට යම්කිසි මේ සම්මානයක් නම් හරි මේ ඒ කරාපු අගෙයිමට ලකුණක් දෙනවා නමුත් අද මේක මේ ප්‍රාදේශීය වශයෙන් අද පාසල් තුමයි ඒ නිසා මේ මේක ළමයි නිකන් දැන් ඒක ගණන් ගන්න නැති මට්ටමකට ඇවිදලා ඒක නිකන් මේ විශේෂ ප්‍රායෝගික පැත්ත මම දකින්න දැන් සැහැන මේ දුර්වල සත්‍යකට එන එමින් පවතිනා කියලා ඒ නිසා අපි පුළුවන් තරම් මේ ප්‍රායෝගික පැත්ත මේවාගේවත් දිනු කරන්න මේ ළමයි හරි අමාරු අද මේ පුංචි ළමා ලෝකයේ විවිධාකාර පන්ති නිසා මේ ළමයිගේ මේ කාලේ අපිට මේ ගන්න අමාරු මම සමහර දවස්වල ඇහුව මේ ළමයිට 6 ඉඳන් රෑ 10 අමාරු වෙනකම් ප්‍රැක්ටිස් කරනවා කිව්වොත් මම එහෙම කරලා තමයි මේ ළමයි ගත්තේ ඒ ළමයින්ගේ අධ්‍යාපනයේ කැපවීම මම තමයි හැමෝ ඔව් ගුණදාස කපුගේ මහත්මයා අපිට කියන අවසාන වශයෙන් ඔබට කියන්න තියෙන මොකද්ද මේ දරු දැරියන් පිළිබඳව ඔව් මේකයි මොකද දැන් මේ අපේ ලංකාතිලක මහත්මයා වගේ මේ තමාගේ රාජකාරියට මුළු කාලයම කැප කරන ගුරුවරු අද හරි අඩුයි. මම ප්‍රායෝගිකව මම දන්න දෙයක්. ඉතින් මෙතෙන්දී මම ඉතාමත්ම ගෞරවයෙන් මේ මගේ සුබ ප්‍රාර්ථනාව දෙනවා මෙවැනි ගුරුවරු තව බිහි විය යුතුයි. මොකද දැන් එහෙම නැත්නම් දැන් මේ වගේ මේ වයසේ මේ ළමයින්ගෙන් අද මේ රූපවාහිනිය තුළ වෙන්නේ ගීත ටිකක් වාදනය කරන්න එතකොට අද උදේ වැඩසටහනේ ගායක පොඩි ළමයි ඉතින් එවැනි තැනකට ශ්‍රුතියට ඉඳගෙන හරි ස්වරස්ථානවල ඉඳගෙන එහෙම ගායනා කරන්න එවැනි තත්ත්වයකට ළමයි ඇති කිරීම ඒක මම හිතන්නේ ගුරුවරුන්ගේ පරම යුතුකමක්. ඉතින් ඒ කාර්ය මොහොතින් වෙලා තිබෙනවා. ඉතින් මම ආරාධනා කරනවා මේ රටේ ඉන්න සංගීත ගුරුවරුන්ට මොහුව ආදර්ශයට අරගෙන මේ රටේ දැන් එන පරපුරට කියන්නේ ඒ එන මේ ළමා පරපුරට හොඳ සංගීතඥයනක් දීලා හොඳ රසාස්වාදනය කුමක්ද කියන එක ලබා දෙන්න. ඔව්. පහදලා දීලා. ඔව්. මේ එහෙම ළමයි වැඩි දියුණු කරන්න කියන එක තමයි මට කියන්නේ. ඔව් එහෙමනම් ගුණදාස කපුගේ මහත්මයාටත් ප්‍රේමතිලක මහත්මයාටත් බොහෝ සෙයින්ම ස්තුතිවන්ත වෙනවා.
අද දවසේ දී ඡණ්ඩායි බුවන් සාර සංග්‍රහය තුලින් පුරා හොරා හතර මාරක් අපි ඔබ යාලින්දේ රැඳුණා. එහෙමනම් ඉතින් අද දවසේ දී ඔබෙන් සමුගෙන යන්නට වෙලාව ලැබෙමින් ලබන සතියේ සෙන්සුරාදා දවසේ දී උදෑසන 7ට නැවතත් ඔබේ ආලින්දේට අපි එනවා. ඉතින් ඔබ සැමට සුවදායක සතියක්. ඉතින් අද දවසේ දී මේ ඡණ්ඩායි බුවන් වැඩසටහන අපි අවසන් කරන්නේ මේ පුංචි දුවදරුවන් දරුදරියන් ඉදිරිපත් කරන සංගීත කණ්ඩායමකුත් සමගින්.